ඕස්ට්‍රේලියාවේ කුයින්ලස් ප්‍රාන්තයේ පසුගියදා විභාග වූ නඩුවකින් වර්ධකර වූ ශ්‍රී ලාංකිකයෙකු විශාල දඩමුදලකට යටත්ව රටින් පිටුවහල් කිරීමේ දඬුවමකට ලක් වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔහු වසර 4ක් තිස්සේ ඕස්ට්‍රේලියානු තැපැල් බෙදා හැරීමේ රැකියාවක් කරමින් සිටියදී තැපැලෙන් බෙදා හරින එක් එක් අය වෙන ලද වටිනා භාණ්ඩ එසේ බෙදා නොහැර වංචනික ලෙස සොරකම් කර හසුවීම නිසා මෙම දඬුවමට ලක්ව තිබෙනවා. ඔහු සේවය කළ ටූම්බා තැපැල් බෙදා හැරීමේ මධ්‍යස්ථානයේ කාලයක් තිස්සේ පාර්සල් අතුරුදහන් වන බවට මහජන පැමිණිලි ලැබී තිබුණු අතර මේ ගැන අභ්‍යන්තරිකව සිදු කළ රහස් විමර්ශනවලදී ශ්‍රී ලාංකිකයාගේ සොරකම අනාවරණය වී තිබෙනවා. එරට eBay හා Amazon නියෝජිත ආයතනය වෙත තැපැල් ඔස්සේ ඇනුම් කරන ලද පාර්සල් බොහෝ අවස්ථාවල ලැබී නොතිබීම ගැන මහජන පැමිණිලි ලැබී තිබෙනවා. මෙම පාර්සල් නැතිවීමේ පැමිණිලි සියල්ලම පාහේ ඔහුට බෙදා හරින්නට රාජකාරිය නියම වූ ස්ථානවලින් වාර්තා වීම නිසා පසුව සිදු කරන ලද විමර්ශනවලදී සොරකම අනාවරණය වී තිබේ. පසුගිය 2018 නත්තල වෙනුවෙන් බොහෝ අය යවන ලද නත්තල් තෑගි නොලැබීම මත පරීක්ෂණ සිදුවිය. එහිදී අනාවරණය වූයේ ඇතැම් ඉලෙක්ට්‍රොනික උපකරණ හා ජංගම දුරකථන ඔහුගේ වාහනයේ හා නිවසේ තිබී සොයාගත් බවයි. මෙම පරීක්ෂණවලින් පසු ඔහුට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරන ලද අතර එහිදී අනාවරණය වූයේ මෙම ශ්‍රී ලාංකිකයා ප්‍රදීපන් ලෝගනාදන් නැමැති 29 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකු බවයි. 2012 වර්ෂයේදී බෝට්ටුවෙන් ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවත් සරණාගත වීසා මත එරට පදිංචිව සිටින අයෙකු බවත් නඩු විභාගයේදී අනාවරණය විය. ඔහු සොරකම් කරන ලද භාණ්ඩවල මුළු වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් 5,187ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6,70,000ක් පමණ වේ. සාක්ෂි සහිතව වර්ධ හෙළිවීමෙන් පසු එම භාණ්ඩවල මුළු වගේ ගෙවා දමන ලෙස ඔහුට අධිකරණය නියම කළ අතර ඊට අමතරව ඕස්ට්‍රේලියානු ඩොලර් 500ක දඩයක්ද ඔහුගේ වීසා අවලංගු කිරීමේ දඬුවමද පනවන ලදී. ඔහු වෙනුවෙන් පෙනී සිටි ඕස්ට්‍රේලියානු නීතිඥවරයා අධිකරණයේදී ඔහුව පිටුවහල් කිරීමෙන් බේරා ගැනීමට උත්සාහ කළත් එය ව්‍යාප්ත විය. මෙම සිද්ධිය ඕස්ට්‍රේලියානු මාධ්‍ය තුළ මෙන්ම අන්තර්ජාතික පුවත් වෙබ් අඩවි තුළද මේ වන විට පළ කර තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අත්කර ඇත්තේ අපකීර්තියකි. අලුත්ම ගොසිප් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.